අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකතුමා ප්‍රකාශයක් කරනවා මේ ඡන්දය පාර්ලිමේන්තුව සුද්ධ කරන්න පාවිච්චි කරන්න. මුලින්ම මේක මුසාවක්. මේ ඡන්දය ජනාධිපතිවරු. මේ පාර්ලිමේන්තු ඡන්දයක් නෙවෙයි. එතකොට ඔහු එතනින්ම පළවෙනි අර අපි කියනවා ක්‍රිකට් වල පළවෙනි බෝලෙන්ම පටන් අරන් තියෙන්නේ හොර ෂොට් එකක් ගහලා. මිනිස්සුන්ගේ කෝපය අවුස්සලා මේ හදන්නේ අර අරගලයේ පාරට බැහැපු සාමාන්‍ය පුරවැසියාගේ කෝපය කේන්තිය. විශේෂයෙන්ම ඔවුන්ට දැන් යම්කිසි ආකර්ෂණයක් තියෙනවාය කියලා හිතන වෘත්තිවේදියා මධ්‍යම පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය සහ තාරුණ්‍යයේ කෝපය හරවන්න ඔවුන්ගේ දේශපාලන වාසියට. එතකොට මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න බැන්නේ මේ මැතිවරණේ. ඔවුන්ගේ ජානගත ස්වභාවය එළියට එන්න පටන්ගෙන තියෙනවා. අවස්ථා ගණනාවක විශේෂම විශ්වවිද්‍යාල තුල ඒ වගේම බාහිරව නොයෙක් පහර දී ප්‍රචණ්ඩත්වයේ මුදා හැරී මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායම සහ ඔවුන්ගේ දෞත්කරුවන් මූලික වෙලා සිටුවෙමින් පවතිනවා. එතකොට මේ රටේ 39 දිනක් ඡන්දෙ ඉල්ලනවා. 39 දිනාගෙන් කිසිම කණ්ඩායමක් මේ දක්වා ප්‍රචණ්ඩත්වයේ මුදා හැරිය බවට කිසිම සාධකයක් නැහැ. නමුත් අපි ඊයේ දැක්කා පෙරේද දැක්කා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවට මේ අය ප්‍රචණ්ඩත්වයේ මුදා හරිමින් ඉන්නවා. විශේෂයෙන්ම ඊයේ දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතු ප්‍රචණ්ඩ ක්‍රියා අපි සමගි බුද්ධි මණ්ඩපයේ විදිහට දැඩි ලෙස හෙලා දකිනවා. අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවට හැරුණා කිව්වට ඔවුන්ගේ ශිෂ්‍යාංශය තවමත් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රචණ්ඩකාරී විදිහට කියන එක අපිට පැහැදිලියි. මේ තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව හිතන්න ඕන. මොකද රටක බලය ලබා ගන්න උත්සාහ කරන කණ්ඩායමක් විදියට මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට විරුද්ධව තමන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙනකොට ඒකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මොකද කරලා තිබෙන්නේ? අඩු ගානේ ඒක හෙලා දැකලවත් නැහැ. ඒ නිසා මේ ශිෂ්‍යයන් මේ ගැටුම් වලට යොමු කරන්න මේ පක්ෂය ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒක දැඩි ලෙස හෙලා දකිනවා. නැවත වරක් හිංසනකාරී අවිචාරවත් සංස්කෘතියක් තුල ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම අපි සහ මුලින්ම අතිශය පිළිකුලෙන් හෙලා දකිනවා කියන කාරණාව අදුරන් විදියට ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල භූමිය සම්බන්ධව ජාතික ජන බලවේගය නමින් ක්‍රියාත්මක වෙන ජනතා විමුක්ති පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණ නමින් ක්‍රියාත්මක වෙන ජාතික ජන බලවේගයත් මේ උදවිය දවල් මිගෙල් රෑ දනියල් ව්‍යාපාරයක් නොවේ නම් ඔවුන්ගේ සමාජිකත්වයට උපදෙස් දිය යුතුව තිබෙනවා. හිංසනකාරී වැඩපිළිවෙල වහා නවතුනුයි කියලා. එවැනි පෞරුෂත්වයක් අනුර කුමාර දිසානායක ඇතුළු මේ මධ්‍යම කාරක සභාවේ නව උදවියට තිබෙනවද?